මේ තියෙන්නේ Apple iPhone XS Max iPhone ලගේ ලොකුම ඩිස්ප්ලේ එකක් ආපු ප්‍රථම ෆෝන් එක. ඉතින් මේ iPhone XS Max ෆෝන් එක 2022 දී ඕගලන් මිලදී ගන්න හොඳයිද? මේ ෆෝන් එක දැන් ඕගලන් මිලදී ගන්න වටිනවද? මේ හැම දෙයක් ගැනම අපි අද වීඩියෝ එකකින් කතා කරමු. වීඩියෝ එක බලන කලින් සිංහල ටෙක් YouTube channel එක තාමත් subscribe කරපු නැති කට්ටිය අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ Swift Do PDF all in one free PDF කියන මෙන්න මේ software එක. ඉතින් මේ software එක පාවිච්චි කරලා ඕගලන්ගේ PDF ෆයිල් එකක් edit කරන්න ඕගලන්ට ගොඩක්ම ලේසි. උදාහරණයක් වශයෙන් ඕගලන්ගේ PDF ෆයිල් එක සම්පූර්ණයෙන්ම Word ෆයිල් එකක් වගේ edit කරන්න, එහෙම නැත්නම් ඕගලන්ගේ PDF ෆයිල් එක සම්පූර්ණයෙන්ම Word ෆයිල් එකකට මාරු කරගන්න, එහෙමත් නැත්නම් ඕගලන්ගේ PDF ෆයිල් එක image එකකට මාරු කරගන්න, එහෙම නැත්නම් ඕගලන්ගේ PDF දෙකක් තියෙනවා නම් ඒ දෙකම merge කරන්න, තව එකම PDF එක ෆයිල් දෙකකට ඕගලන්ට වෙන් කරන්න, ඕගලන්ගේ PDF එකේ size එක වැඩි නම් ඕගලන්ට ඒ size එක compress කරගන්නත් පුළුවන් මෙන්න මේ Swift Do PDF කියන software එක පාවිච්චි කරලා. ඉතින් දැන්ම පල්ලා description එකට ගිහිල්ලා මේ Swift Do PDF කියන software එක ඕගලන්ගේ computer එකටත් download කරගන්න. මේ Swift Do software එක පාවිච්චි කරලා ඕගලන්ගේ PDF ෆයිල් හැම දෙයක්ම ඕගලන්ට කැමති විදියකට edit කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් PDF edit කරන්න තියෙන හොඳම software එක තමයි මේ Swift Do කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් iPhone XS Max ෆෝන් එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ glass වලින්. ඉතින් මේකේ back side එක සහ මේකේ තියෙන front එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ Gorilla glass වලින්. ඒ වගේම මේකේ side එකට stainless steel වලින් frame එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ glass සහ stainless steel frame එක නිසා ඔයගලන්ට මේ ෆෝන් එක ටිකක් බරයි අතට. ඔයගල මේ ෆෝන් එක ගත්ත ගමන් ඔයගලන්ට ඒක feel කරන්න පුළුවන්. මේක ටිකක් බර device එකක්. ඒ වුණාට මේ glass සහ stainless steel material නිසා මේ ෆෝන් එකේ ගොඩක් හොඳ premium ලුක් එකක් බලා ගන්න පුළුවන් ඕගලන්ට. ඒ වගේම මේ ෆෝන් එකේ ඉස්සරහ ඔයගලන්ට බලා ගන්න පුළුවන් 6.5 inches super retina OLED HDR10 support කරන Dolby Vision support කරන 625 nits brightness එකක් තියෙන 1080p display එකක් මේකේ ඉස්සරහ තියෙනවා. ඉතින් මේ display එක OLED display එකක්. ඉතින් ඔයගලන් කලින් iPhones use කරලා තියෙනවා නම් ඒව හදලා තියෙන්නේ LCD වලින්, මේක හදලා තියෙන්නේ OLED වලින්. ඉතින් මේ OLED නිසා ඔයගලන්ට ගොඩක් vivid colors බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් pitch black ඔයගලන්ට මේ ෆෝන් එකේ experience කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ display එකට white color gamut support කරනවා, 3D touch support කරනවා. ඒ වගේම true tone මේ ෆෝන් එකට support කරනවා. ඉතින් මේ iPhone XS Max එකේ operating system එක ගැන කතා කරොත් මේක release වුනේ iOS 12 වලින්. ඉතින් දැනට ඔයගලන්ට iOS 15.5 දක්වා මේක update කරගන්න පුළුවන් අදට. ඉතින් මං හිතනවා සාමාන්‍යයෙන් තව අවුරුදු 4කටවත් මේ phone එකට updates එනවා කොහොමත්. මොකද මේ phone එකේ තියෙන chipset එක ඒ තරම්ම powerful chipset එකක්. ඉතින් මේ powerfulම chipset එක ගැන අපි කතා කරොත් මේකට තියෙන්නේ Apple A12 Bionic කියන 7 nanometer chipset එක. ඉතින් මේක hexa-core CPU එකක් තියෙන, ඒ වගේම 4-core graphics Apple GPU එකක් තියෙන chipset එකක්. ඉතින් මේ ෆෝන් එක අවුරුදු 2.5ක් පරණ වුණාට මේ ෆෝන් එකේ තියෙන A12 Bionic chipset එක නම් පරණ chipset එකක් නෙවෙයි, ඒ තරම්ම powerful chipset එකක්. ඔයගලන්ට සාමාන්‍ය ඔයගලන්ට තව අවුරුදු 4ක් විතර කිසිම performance lag එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ A12 Bionic chipset එක. එවගේ මේ ෆෝන් එක ඔයගලන්ට 64GB 256GB සහ 512GB වශයෙන් ඉන්ටර්නල් ස්ටෝරේජ් වර්ෂන්ස් තුනකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මේකේ 256GB සහ 512GB වර්ෂන් එක. එවගේම 4GB RAM එකක් බලා ගන්න පුළුවන් මේ iPhone XS Max එකේ. ඉතින් ඕවරෝල් මේ ෆෝන් එකේ තියෙන පර්ෆෝමන්ස් නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. මේ ෆෝන් එකේ ඔයගලන්ට ඊළඟට බලා ගන්න පුළුවන් පිටිපස්සේ කැමරා දෙකක් තියෙනවා. මේකේ එක කැමරා එකක් 12 මෙගාපික්සල් මේන් කැමරා එක, එවගේම 12 මෙගාපික්සල් ටෙලිෆොටෝ කැමරා එක. ඉතින් මේ කැමරා දෙකටම ඔප්ටිකල් ඉමේජ් ස්ටේබලයිසේෂන් සපෝට් කරනවා. ඔයගලන්ට ගොඩක්ම ක්‍රිස්පි ක්ලියර් ෆොටෝස් ගන්න පුළුවන් මේ කැමරා දෙකෙන්ම. සාමාන්‍යයෙන් Apple ලාගේ ඉමේජ් ප්‍රොසෙසින් එක ගොඩක් හොඳ නිසා ඔයගලන්ට මේ ෆෝන් එකේ තියෙන 12 මෙගාපික්සල් මේන් කැමරාව පාවිච්චි කරලා ඇත්තටම ගොඩක් HDR රිච් වෙච්ච ගොඩක් හොඳ සැචුරේෂන් එකක් තියෙන ෆොටෝස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගලන්ට මේ ෆෝන් එක වීඩියෝග්‍රැෆි කරනවා නම් මම හිතන්නේ මේ ෆෝන් එක ඇත්තටම ගොඩක්ම හොඳ ෆෝන් එකක්. මොකද මේ ෆෝන් එකෙන් ඔයගලන්ට 4K 60fps දක්වා ඔයගලන්ට වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයගලන්ට ෆෝන් එකක් අවශ්‍යයි නම් වීඩියෝ රෙකෝඩ් කරන්න මේ ෆෝන් එක ඇත්තටම ගොඩක්ම හොඳ choice එකක් වේ ඔයගලන්ට. ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ 7 මෙගාපික්සල් selfie කැමරා එකක් තියෙනවා ඉස්සරහ. ඉතින් මේ කැමරා එකත් ගොඩක්ම හොඳ කැමරා එකක්. ඔයගලන්ට ගොඩක්ම detail selfies ගන්න පුළුවන් මේ 7 මෙගාපික්සල් කැමරා එකෙන්. ඒ වගේම ඔයගලන්ට 1080p 60fps videos record කරන්නත් පුළුවන් මේකේ තියෙන selfie කැමරා එකෙන්.
මම හිතන්නේ ගොඩක් ෆෝන් වල මේ 60 fps වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් කියලා selfie camera එකෙන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන selfie camera එකෙන් ඔයගලන්ට මේ වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකට stereo speaker support කරනවා, ඒ වගේම bluetooth 5.0, ඒ වගේම face id, accelerometer, gyroscope, proximity compass, barometer මේ වගේ තියෙන හැම සෙන්සයක්ම මේ ෆෝන් එකේ තියෙනවා. මේ ෆෝන් එකේ තියෙන ඊළඟ ලොකුම ඇඩ්වාන්ටේජ් එක කියලා කියන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙන බැටරි ලයිෆ් එක. මේකට හේතුව තමයි මේ ෆෝන් එකට 3174 mAh බැටරි කැපැසිටියක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් iPhone එකක 3000කට වඩා බැටරි කැපැසිටියක් තියෙනවා කියන්නේ මේ ෆෝන් එකේ ඇත්තටම බැටරි ලයිෆ් එක ගොඩක්ම හොඳ වෙනවා. මේකට හේතුව තමයි iPhone එකේ තියෙන chipset එක බැටරි efficiency එක පැත්තෙන් ගොඩක්ම හොඳයි. ඒ නිසා ඕගලන්ට සාමාන්‍යයෙන් 3000කට වඩා බැටරි ලයිෆ් එකකින් ඕගලන්ට ගොඩක්ම හොඳ බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ iPhone XS Max එකේ. ඒ වගේම මේ ෆෝන් එක 15 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරන නිසා ඔයගලන්ට ගොඩක්ම ඉක්මනින් මේ ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒක මේ ෆෝන් එකට Q වයර්ලස් චාර්ජින් සපෝට් කරන නිසා ඔයගලන්ට මේ ෆෝන් එක වයර්ලස් විදියට චාර්ජ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සමස්තක් වශයෙන් මේ iPhone XS Max එක මම හිතනවා 2022 දී ගොඩක්ම හොඳ ෆෝන් එකක් කියලා. සාමාන්‍යයෙන් ඔයගලන්ට ලොකු ඩිස්ප්ලේයක් තියෙන iPhone එකක් ගන්න අවශ්‍ය නම් ටිකක් අඩු මුදලකට මම හිතනවා iPhone XS Max එක තමයි ඔයගලන්ට ගන්න පුළුවන් හොඳම choice එක කියලා. ඉතින් ඕගලංගෙන් කවුරු හරි iPhone XS Max එක දැනටමත් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඕගලංගේ experience එක පල්ලා comment section එකේ comment කරන්න පුළුවන්. මේ වගේ videos දෙකටම බලන්න අනිවාර්යයෙන්ම සිංහලට YouTube channel එක subscribe කරන්න, මේ video එකට කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේම video එකකින් හමුවෙමු.